Hi guys, welcome back to Kanishka Video Vlogs. ඉතින් කොහමද ඔයාලට? හැමෝම සනීපෙන් සතුටින් ඉන්නේද? දැනටමත් දන්නවනේ අපි thumbnail එක දැක්කහම අපි කොහෙද මේ පාරේ යන්නේ කියලා. ඔව්. හෝටන් තැන්න තමයි අපි මේ පාරේ යන්නේ. ඉතින් හෝටන් තැන්න කිව්වහම දැන් ගොඩාක් කට්ටිය මේ වෙදිත් කිහිල ඇති. ඉතින් ගිහපු නැති අයටත් ආය ආය යන්න ආස කරන අයටත් තමයි අද වීඩියෝ එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කලින් දවසේ ට්‍රේන් එකේ ඇවිල්ලා සයිනේසියම් හෝම් ස්ටේ එකේ නැවතිලා ඉතින් ඔන්න පවුදා උදේම පටන් ගත්තා අපේ ට්‍රැවල් එක කරන්න. පේනව නේද? අපි යන්නේ ටිකක් උදේ වාන්දරම. උදේ 6ට තමයි අපි ගෙදරින් පිටත් වුනේ. ටිකක් කළුවරයි පරිසරය වටපිටාව ඒ වගේම අධික සීතලක් තිබ්බා ඒ වගේම තමයි මේ පැස්ස එදා තමයි වහින්න පටන් ගත්තේ හෙට කලින් හැලා තිබුණේ නැහැ එදා උදේ තමයි ඉස්සෙල්ලාම වහින්න පටන් ගත්තේ ඉතින් හෝටන් තැන්නට ප්‍රධාන පාරවල් දෙකකින් යන්න පුළුවන් වැලිමඩ ඔහේ පාරෙන් සහ පච්චිපොල කියන පාරෙන් යන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වනේ හෝටන් තැනට එන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා කියලා නුවරඑළිය මට්ටිපොළ පාරේ නම් කිලෝමීටර් 32ක් වගේ තියෙනවා අනිත් එක ඉතින් හපුතලේ ඔහියේ පාර ඒ කියනවා නම් කිලෝමීටර් 38ක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි මිනිසුන්ට විවෘත වෙච්ච නැති තවත් පාරවල් දෙකක් තියෙනවා හැබැයි දැන් මම මේ වීඩියෝ එක කරනකොට නම් ඒ මාර්ගය ජනතාවට විවෘත වුණා මේ ලංකාවේදී දැන් සතිය දෙකක් දැන් මාසයක් විතර වගේ ඇති දැන් මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරනකොට මාසයක් විතරදී මාර්ගය විවෘත කරලා ඒ තමයි හැටන් ඩයගම මාර්ගය. ඉතින් ඒක නම් වාහන වලින් එන්න බෑ. අපිට ඇවිදින්න සහ පාපැදි වලින් තමයි මේ හැටන් ඩයගම මාර්ගයෙන් හොටෙන් දැනට පිවිසෙන්න පුළුවන්. හෝටන් තැනට යන පාරි තමයි ඩෙවිස් ස්ටේයාර්කේස් එක යන පාරක් හම්බ වෙන්නේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ හෝටන් තැන්නේ ටිකට් ගන්න මේන් එන්ට්‍රන්ස් එකට.
එතන ඉඳන් අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් එතන ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියෙනවා අපි කොහොමද හෝටල් තැන්න ඇතුළතදී හැසිරෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේ යන්නේ අති සංවේදී පාරිසරික පද්ධතියකට. ඉතින් ඒ කියලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ විදිහටම පිළිපදින්න. මොකද අපි මේවා රැකගතොත් විතරයි අපේ අනාගත පරම්පරාවට මේ දේවල් බලන්න ඉතුරු වෙන්නේ. ඉතින් මෙතන ඇතුළට යනකොට ටිකට් එකක් ගන්න ඕන වාහනේට. ඉස්සලට පේනවනේ අපි දැන් මේ උතුර හොටෙල් තැනේ ටිකට් කවුන්ටර් එකෙන් ඇතුළට ඇතුළ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඉන්නවා තව කිලෝමීටර් 5ක් තියෙනවා යන්න. පළාතම මීදුමෙන් වැහිලා අපි යන ටික විතරයි අපිට පේන්නේ. තරම්ම මීදුම. ඉතින් ඒ වගේ තමයි වැස්සත්. ඉතින් දැන් උදේ 6 මාට විතර ඇති. පේනව නේද ක්ලයිමේට් එක කොහොමද කියලා. අපි තමයි සීතල. ඉතින් මේ හොටෙල් තැන ස්වභාවික රක්ෂිතයක් ලෙස මුලින්ම නම් කරේ 1969 වර්ෂයේ. එම තමයි හෝටල් ජාතික උද්‍යානයේ ස්වරට පත් කරේ 1988 වර්ෂයේ. ඉතින් මේ හෝටල් ශාලාවේ හෙක්ටයාර 3160ක් වෙනවා. ඒ වගේම තමයි පොදු මට්ටමේ ඉඳන් උස මීටර් 2200ක් වෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ල කිව්වත් වගේ ලංකාවේ උසම තනිතලා ප්‍රදේශයේ විදිහට හඳුන්වන්නේ මේ හෝටල් තැන. ඉතින් මේකේ උසින් මීටර් 2398ක් වෙන කිරිකල් පොත්ත කන්ද තියෙන. ඒ වගේම 2351ක් වෙන තොප්පොල කන්දත් මේ හොටල් තැනින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න දැන් හොටෙන් තැන්නේ මාර්ග දෙකම එකතු වෙන ප්‍රධාන පිවිසුමට ඇවිල්ලා තියෙන්නේ. ඔහිය අපුතලේ ඔහිය පාරෙන් ආවත් පටිපොල නුවරෙලී පටිපොල පාරෙන් ආවත් මෙන්න මේ තැනින් තමයි හොටෙන් තැන්නේ වනෝද්‍යානය තුළට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් මෙතන අපි ඉස්සරහා තියෙනවා කැන්ටීන් එක. ඉතින් අපි කැන්ටීන් එකකින් අපි අරන් ආපු දේ කෑම කාලා උණු උණු තේකකුත් බීලා ඔන්න අපේ ගමන පටන් ගත්තා. පේනා නේද අපිට උදේම කවුද හම්බුනේ කියලා? පණකොල කකා හිටියා සැම්බඩිය කෙනෙක්. ඉතින් අපි හිතුව අපිට ගොඩාක් සතුට බලන්න පුළුවන් එයි කියලා. ඉතින් හරීම නිදහසේ යා තනකොල කනවා. ඉතින් හරීම ආසයි දැක්කහම. ඉතින් ඒ වගේම තමයි හොටෙන් තැනේ ආවත් ඔගලන්ට විවිධාකාර සතුට බලන්න පුළුවන්. ඉතින් ලංකාවට ආවේනික සත්තු ගොඩක් හොටෙන් තැනේදී දකින්න ලැබෙනවා. ඉතින් ඒ අතරින් ගෝනා, දිවියා, වඳුරා, පැලිමුවා, දඬුලේන, බලල් දිවියා, හාව, ඒ වගේම වඳුරු විශේෂ කිහිපයකුත් දකින්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙටම හොටෙන් තැන්නේටම විතරක් ආවෙනික වඳුරු විශේෂයක් වෙන වලස් වඳුරා කියන සත්වයත් මෙහි දකින්න පුළුවන්. ඒකත් ඇතන විශේෂිත්වයක් හොටෙන් තැන්නේ තියෙන. ලංකාවට ආවෙනික පක්ෂීන් විශේෂ 14ක්, ඒ වගේම සංචාරක පක්ෂීන් විශේෂ 11ක් වගේ ප්‍රමාණයක් මෙහි දකින්න පුළුවන්. ඒගොල්ලන්ගේ භූමියක් නෙමේක, ඒගොල්ලන්ට අයිති භූමියක්. ඉතින් අපි ඇවිල්ලා මෙහි යනකොට නිතරම නිශ්ශබ්දතාවය රැකගෙන යන්න ඕනේ. අධික ලෙස කෑ ගහගෙන, එතකොට ෆෝන් වල සින්දු දාගෙන ශබ්ද බද්ධ ඇති කරොත් මේ සත්ත්ව එළියට එන්නේ නැති වෙයි. ඉතින් ඔයාලටම තමයි එතකොට සතෙක් උනන් දකින්න තියනවා නම් ඊ අවස්ථාව නැති වෙන්නේ.
1831 1837 කාලේ ලංකාවේ හිටපු විල්මට් හෝටන් කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තමයි මේ හෝටන් තැන්න මුල්වරට හොයාගත්තේ. ඉතින් එතුමා මේ හෝටන් ආණ්ඩුකාරවරයා මේ සබරගමුවේ රටේ රාල කියන රාල හමිත් එක්ක රටේ රාල කියන කෙනත් එක්ක දඩේමේ ගිහින් තියෙනවා. ඉතින් මේ හෝටන් කියන ආණ්ඩුකාරවරයා ගොඩක් දඩේමට ප්‍රිය ආණ්ඩුකාරවරයෙක්. ඉතින් එයා මේ සබරගමු රටේ රාලත් එක්ක දඩේමේ ගියපු වෙලාවේ හම්බෙන් තමයි මේ හෝටන් තැන ප්‍රදේශයට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඒ වෙලාවේ දැක්කලා හම්බෙන් තමයි මේ හෝටන් තැන හොයාගත්තේ. ඉතින් ඊට පස්සේ එතුමා නිතරම දඩේමේ එන්න හෝටන් තැනට ඒමට ප්‍රිය කරා. ඉතින් මේ හෝටන් තැන කියලා නම ලැබුණේ ඔහුගේ නමින්. අතීතයේ හෝටන් තැන්නේ අලියතුන් හිටියයි කියලා විශාල අලියතුන් ගහණයක් තිබ්බා කියලත් වාර්තාවලල තියෙන. ඉතින් ඒ වගේම තමයි හෝටන් තැන්නේ ගමන ආරම්භ කරන තැන තියෙන කෞතුකාගාරයක්. මේ කෞතුකාගාරයේ ගොඩාක් විස්තර තියෙනවා මේ හෝටන් තැන්නේ අතීත විස්තර ගොඩාක් තියෙන. ඉතින් ඒවැ ඡායාරූප හිටන් තියෙනවා මේ හෝටන් තැන්නේ අලියතුන් හිටියයි කියලා. ඉතින් වර්තමානයේ වෙනකොට හෝටන් තැන්නේ අලියතුන් නැති වෙන්න හේතුවත් ඔවුන් කරපු අලියතුන් සමූල ඝාතනයක් තමයි. අලියතුන් සමූල ඝාතනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි වර්තමානයේ හෝටන් තැන්නේ අලියතුන් දකින්න නොලැබෙන්නේ. ඒ වගේම තමයි මේ එන්ට්‍රන්ස් එකේ තියෙන තවත් දෙයක් තමයි කෞතුකාගාරේ තියෙනවා. ඉතින් අපි එනකොට තමයි කෞතුකාගාරේ බැලුවේ. අපි පාන්දරේ නෙමෙයි යන්නේ. ඒ වෙනකොට කෞතුකාගාරේ ඇරලා තිබුණේ නැහැ. අපි ගිහින් එද්දි තමයි කෞතුකාගාරේට ගියේ. ඉතින් අපි දැන් මේ ගල් පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් ඉස්සරහට ඇවිදගෙන යනකොට ඔන්න අපිට හම්බ වෙනවා මේන් චෙකින් පොයින්ට් එක. එතනින් උගලන් අරන් යන සේරම පොලිතින් අහිතක පරිසරයට අහිතකර දේවල් ඒගොල්ලෝ අරගන්න. ඉතින් ඔන්න හෝටන් තැන්නේ යන කෙනෙක් නම් කලින් මේක දැන් අවුරුදු කීපයක් වෙනවා මේක පටන් අරගෙන. ඉතින් ගොඩාක් කලින් ගියපු කෙනෙක් නම් දන්නේ නැහැනේ. ඒ නිසා තමයි මම කියන්නේ කිසිම පොලිතින් දෙයක් අරන් යන්න එපා. ඒගොල්ලෝ අරන් යන්න දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට එහෙම හංගගෙන අරන් යන්නත් බැහැ. ඒගොල්ලෝ මුළු බෑග් එකම ඇදලා චෙක් කරනවා. ඒ නිසා ඕගොල්ලෝ මොනවාරි අරන් යනවා නම් බිස්කට් උනත් අරන් යනවා නම් අරන් යන්න පුළුවන් කඩදාසි බෑග් එක දාලා විතරයි. ඉතින් අපිත් අර මුරුක්කු එහෙම අරන් ගියා. ඒවා ඒගොල්ලෝ අපිට එතනදී දුන්නා මේ බ්‍රවුන් පේපර් බෑග්ස්. ඒවේ දාලා තමයි අපි අරන් ගියේ. ඉතින් ඔන්න මේ පේන්නේ කිරිකල් පොත්තර යනවා නම් කිරිකල් පොත්තර යන පාර. ඉතින් එදා නම් ටිකක් පාර බැහිලා තිබුණේ. අපි කිරිකල් පොත්තර ගියේ නැහැ. අපිට හෝඩන් තැන්නේ විදිහන ඕන නිසා ඔන්න ඉස්සරහට ළඟදීම අපි කිරිකල් පොත්තරටත් යන්න බලාපොරොත්තු ඉන්නවා. වගේම සීතලයි උදේ වෙලාව අටට විතර ඇතනේ. අටට විතර ගෑතේ පාන්දරාවේ ඇතුළට දැන් අටයි. අපි හයට මෙහාට හයමාට විතර දවසම වහින විදිහක් තමයි තියෙන්නේ. මිදස්ටිකේ වැහල නැහැ. අද තමයි වහින පටන් ගත්තේ. ඉතින් ඈතට එනකම් පේන්නේ නැහැ මිදුම හින්දා. පියන් ඉස්සරහට කතා කරන්න වෙන තරම් සීතලයි. අද අපි ගමන අපි තනියෙන් නෙවෙයි යන්නේ. අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒකම යා දෙන්න. හරි ලාපමයි ගම. ඔකන චුට. නෑනේ කරිෂ්ක. හායි. අයි හයි කියන්. කියන්න තක. මේ අසංකයිය. එතකොට මේ කයනි. වැස්තර මොන පිපිල මාන ලස්සනයි. අර පිනි බින්දුත් එක්ක, රෙහි බින්දුත් එක්ක කටුකට තේ මාරු ලස්සනත්. එක හබඩ් මාචුටි. ලස්සනයි නේ.
අර රින් පාට චෝටි එක චෝටි චෝටි මම ඉතින් මේ වලට පේනවනේ හොඩෙන් දෙන පුරාවටම තියෙන මහරත් මල්. ඉතින් මහරත් මල කියලා කියන්නේ මධ්‍යම පළාතේට ආවේනික වෙච්ච පුෂ්පයක්. එහෙම නැත්නම් මධ්‍යම පළාතේ පුෂ්පය කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ මහරත් මල් පිපෙන්නේ අප්‍රේල් ඉඳන් ජූලි කියන කාලේ තමයි මේ මහරත් මල් වැඩි වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. දිලිසෙරා මහවැලි වලවේ කැලණි ගංගාවල අතු ගංගා මෙහි ආරම්භ වෙනවා. භගවන්තලාව ඔය, බෙලිහුල් ඔය, ආගර ඔය කියන එක අපේ තියෙන ප්‍රධාන ගංගාවල ප්‍රධාන අතු ගංගා ආරම්භ වෙන්නේ මේ හෝටන් කැන්න ජලපෝෂක ප්‍රදේශෙම තමයි. මිනිස්සුගේ දායාද කොච්චර පෝට්කා පත් චෙක් කරලා තිබ්බා. චොක්ලට් කාලා බිම දාලා තිබ්බා. වාකිය අදි දාන ඇයි මෙහෙම කරන්නේ මිනිස්සු? ඉතින් ඔයාලට දැන් පේනවනේ මෙතන මේ හන්දියෙන් ඔන්න පාරක් දෙකට බෙදෙනවා. ඉතින් කොහෙන් ගියත් එකම තැනට තමයි එන්නේ කැර කියලා. ඉතින් මෙතන මේ හන්දියෙන් ඔගලට ඔගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්න යන්න පුළුවන් තැන තීරණය කරන්න පුළුවන්. ඉතින් අපි නම් ඉස්සෙල්ලාම කුඩා ලෝකාන්තය, ලෝකාන්තය ඊට පස්සේ අවසානෙට බේකසැල්ල බලන තමයි තීරණය කරේ. ඉතින් කොහි පැත්තෙන් ගියත් දුරවල් තමයි මේ තියෙන්නේ සටහන් කරලා. ඉතින් මුළු ගමනම මගේ කිලෝමීටර් 11ක් හෝ 16ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඉතින් කොහෙන් ගියත් එකම තැනට තමයි කැරකිලා ඉන්නේ. නිසා ඔයාලා කොහි පැත්තෙන් ගියත් එක වගේ දුරක් යන්න වෙනවා. ඉතින් අපි තෝරගත්ත පාරින් ඔන්න අපි යන්න පටන් ගත්තා. ඔන්න දැන් නම් ඉතින් ටිකක් වැස්ස අඩු වෙලා. කියලා වනාන්තරය ඇතුළත වාතය වැඩි සිසිල් බවකින් යුක්ත වීම හා අධතාවෙන් වැඩි වීම නිසා තරඟයේ සිට වනාන්තරයට ඇතුළු සැනින් ඔබට වෙනසක් අත්දැකීමට ලැබෙනු ඇත. මෙහි උෂ්ණත්වය බිංදුව දක්වා පහළ වැටීමට රාත්‍රී කාලේ සෙල්සියස් අංශක බිංදුව දක්වා පහළ වැටීමට ඉඩ තිබේ. 10 වලට සෙල්සියස් අංශක 12ක් වගේ ඉතින් හෝටන් තැන්නේ තියෙන අනෙත් විශේෂීම විශේෂත්වය තමයි ක්‍රියාකාරී වලාකුළු වනාන්තර කියලා කියන්නේ. ඉතින් හෝටන් තැන්නේ යනකොට, ඇවිදගෙන යනකොට
එක එක තැන්වල බෝඩ් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මමත් මේ වීඩියෝ එකේ ඒවා කියව කියව යනවා. ඉතින් මමත් තොරතුරු ගොඩාක් දැනගත් ඒවෙන් තමයි. ඉතින් ඒවේ ගහලා තියෙන විදිහට මේක ක්‍රියාකාරී වලාකුළු වනාන්තරයක්. ඉතින් මේ ක්‍රියාකාරී වලාකුළු වනාන්තරයක් කියලා කියන්නේ ලෝකයේ තියෙන පරණිතම වනාන්තර වලින් එන එකක්. يعني වසර මිලියන ගානකටත් පෙර ලංකාවේ මේ හොටන් තැන තියෙන ති කියලා සැලකෙනවා. ඒ කියන්නේ මේක ඇන්ටාක්ටික් කලාපේ තියෙන ශීත දේශ ගුණය මෙහි තියෙනවනේ. ඇත්තටම සීතලයිනේ. ඉතින් ඒ ලක්ෂණත් මේ හොටන් තැනේ තියෙනවා. ඉතින් මේ ක්‍රියාකාරී වලාකුළු වනාන්තරයක් කියන එකට හොඳම නිදසුනක් තමයි හොටන් තැන කියලා කියන්නේ. ඉතින් මධ්‍යශීලා අවධියේදී හෝටන් තැන්නේ ඕට්ස් බාලි වගේ ධාන්‍ය වර්ග වග කළ තිබ්බයි කියලත් පුරාවිද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යාඥයා නිගමනය කරන්නේ මීට අවුරුදු 14,000කට විතර කලින් හෝටන් තැන්නේ මානව ජනාවාස තිබ්බා කියලා. ඉතින් ඒකට සාක්ෂිත් තියෙනවා. ඊට අමතරව ඉතින් ජනප්‍රවාදවල රාවණාරජතුමා සම්බන්ධ සිද්ධීන් කතාවලුත් හොටන් තැන්න හා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ හොටන් තැන්නට දැන් හොටන් තැන්න කියලා කිව්වට ඉස්සර හොටන් තැන්නට කිව්වේ මහ එළිය කියලා. බලන්න යන ගොඩාක් මාසයෙන් බලන්න යන තව තැනක් තමයි ලෝකාන්තය කියලා කියන්නේ. ඉතින් මේ ලෝකාන්තයේ පල්ලෙහාට තියෙන මීටර් 870ක බෑවුමක්. ඉතින් ඇත්තටම මාරු ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ ලෝකාන්තයේ ඉඳන් පල්ලෙහා බැලුවාම පේන්නේ නන් පේරියල් කියන වතුයාය. ඉතින් ලෝකාන්තයෙන් පල්ලෙහා එපෙන්නේ බලංගොඩ ප්‍රදේශයේ නැග්‍ර බංගලාව බේකර්ස් පෙන්. මේ ලෝකාන්තයෙන් පල්ලෙහා කියන්නේ වෙනමම රාජධානියක්, ලස්සනම පැත්තක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහ බ්ලොග් එකකදී එහෙටත් ගිහිල්ලා බ්ලොග් එකක් කරන්න, වගේම සංචාරය කරන්න. ඉතින් පල්ලෙහාත් ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඉතින් පල්ලෙහා පේන්නේ බලංගොඩ ප්‍රදේශය. ඒ වගේම තමයි මෙහි කිරි කැටි ඔය කියන එක පල්ලෙහෙන් ගලාගෙන යනවා. ඒ වගේම තමයි මෙතන ඉඳන් බැලුවාම ලෝකාන්ති ඉඳන් බැලුවාම දකුණු පළාතේ සමනලවැව ජලාශය වගේ බලා ගන්නත් පුළුවන්. පැහැදිලි දේශගුණයක් තියෙන වෙලාවක මෙතන මේ ලෝකාන්තයේ ඉඳන් බලපුවහම ඈත ලස්සන ලස්සන කඳුපන්තින් කිහිපයක්ම පේනවා. ඉතින් මහ ලෝකාන්තයයි කුඩා ලෝකාන්තයයි කියන දෙක දෙකම තාම අනුතුදායකයි. ඉතින් අර අධික ලෙස නිදම දින වෙලාවල් ඉතින් ඒ කියන්නේ අන්තිම බෑවුම් අන්තිම අයිනට යන නරකයි. ඉතින් අර ඩිස්ප්ලේ කරලා තියෙන උපදේශ පිළිපදින්න ඕනි ඇත්තටම. මොකද අර දැන් එහෙම ගිහිල්ලා අනතුරු වෙච්ච කඩේ ඉන්න ඕන තරම්. ඒ වගේම තමයි ඉතින් අර සමහරු දිවි නසා ගන්නත් මේ ලෝකාන්තයේ තෝර ගන්නවානේ. ඉතින් ඒ නිසා ඉතින් කුඩා ලෝකාන්තයේ ලෝකාන්තය බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම අවදානම ගන්නේ නැතුව මේක සුන්දරත්වය හිතගෙන තමයි අපි අම්මෝ එන්න ඕන අපේ ජීවිතේත් ආරක්ෂා කරගෙන. ලෝකාන්තයේ පහළ තියෙන ප්‍රදේශ තියෙනවා. දැන් අපි ගියහම දකින්න ලෝකාන්තයේ තියෙන ලෝකාන්තයේ තියෙන පහළ ප්‍රදේශවල වාතය ඝනීභවනය වෙලා සැදිච්ච වලාකුරු. ඔගොල්ලෝ දන්නවනේ වාතය ඝනීභවනය වෙලා වලාකුරු හැදෙනවා. ඒ ඝනීභවනය වෙච්ච වලාකුරු
වලින් හැමතිස්සෙම අර චුරු චුරු කක වැස්ස තමයි පතිත වෙන්නේ. ඉතින් මේ හෝටල් තැන්නේ අර නිතරම තියෙන වෙනස් වෙන කාල ගුණයක්. දැන් වැස්සොත් ඊළඟ විනාඩි 5 වෙන පායන. ආයේ වහිනා. ඒ වගේ. ඉතින් මේ පේනන අපි වීඩියෝ එක කරගෙන යනකොට හොඳට යනවා ටික වෙලා. කිසිම ආයේ වහිනා. ඉතින් අර ඒ වගේ තමයි විවිධ පාරිසරික එකම වෙලාවක් තුළ විවිධ පාරිසරික දේශගුණික කාලගුණික දේවල් දකින්න පුළුවන් තැනක් තමයි හෝටන් තැන්න කියලා කියන්නේ. ඉතින් හෝටන් තැන්නට ආවහම අනිත් තියෙන විශේෂ දේවල් තමයි ගොඩාක් කටිය හිතිනාගත් ආකර්ෂණීය විශේෂ තැනක් තමයි බේකර්ස් ඇල්ල. ඉතින් බේකර්ස් ඇල්ල සහ චිමිනි ඇල්ල කියන දෙක දැන් අපි මේ බලන්න යන්නේ බේකර්ස් ඇල්ල. කුඩා ලෝකාන්තර ගියා. ලෝකාන්තර ගියා. දැන් බේකර්ස් ඇල්ල බලන්න යන ගම. හෝටන් තැන්නේ අප නැති කෙනෙක් ඉන්නා නම් පාරක් හරි අනිවාර්යෙන් එන්න මේ ලස්සන සුන්දරත්වය විඳ ගන්න. ඒ වගේම අද දින දේශගුණේ හරික්මට වෙනස් වෙන දේ. ලස්සන පටන් ගද්දි තිබෙමු ඊදුම. පටන් ගද්දී නම් අපි හිතුවා අද දවසම මුකුත්ම පේන්නේ නැති වෙයි කියලා. මෙහෙම මෙහෙමවත් මුකුත්ම දැක්කේ නැහැ ඒ තරම් ඊදුමක් තිබ්බ. ටික වෙලාවක් ගියාට පස්සේ ඊදුම අවෙලා. ඒ අවුකුත් නැහැ. අවුකුත් නැහැ. හරි හුලකත් එක්ක හොඳ ක්ලයිමේට් එකක් තමයි තියෙන වැඩ සෙනිතරේට වහිනවා පොඩ්ඩක්. මේ පරිසර පද්ධතිය ගැන කතා කරනවා නම් මේක පොඩ්ඩක් කලකිර වඩාත්තර වල දකින්න පුළුවන් විශේෂයක් තමයි කුරුෂාක. ඉතින් මේවා වැඩි ඔස්සේ යන්නේ නැහැ ගොඩක් කාලවලට කියන්නේ සිං අඩු මේ වගේ පඳුරු වගේ තියෙන ශාක තමයි තියෙන්නේ. හැබැයි මේ ශාක වල යට යටි වියන තියෙනවා. මේ මේ යටි වියන වගේ ජලය රඳවා ගන්න එක ජල පෝෂක ප්‍රදේශයක්. ඉතින් මේ පඳුරු වල යට තව යටි වියනක් තියෙනවා. ඒකෙන් තමයි මේ හොටෙන් තැන්නේ ජලය රඳවා ගන්න. ඒ වගේම තමයි මේ ශාක වත්ත බොන්සයි කරපු ශාක වගේ පඳුරු පඳුරු පොඩි පොඩි ශාක තමයි තියෙන්නේ. උසම ගස් වල ඒ වගේම තමයි මේ හෝටල් තැන්නටම විශේෂ වෙච්ච ආවේනික ශාක විශේෂ කීපයක්ම තියෙනවා. ඉතින් ඒ අතුරින් මහරත්මල් කියලා කියන්නේ හෝටල් තැන්න පටන් ගත තැන ඉඳන්ම අපිට බලන්න පුළුවන් වෙච්ච ශාකයක්. ඉතින් මම මේ වීඩියෝ එක යනකොටත් මම කියනනේ මේ පේන්නේ රතු පාට මල් තියෙන්නේ. ඒක තමයි මහරත්මල්. ඉතින් මහරත්මල් විතරක් නෙමෙයි. කීන, වල් කඳුරු, බිනර මල්, වල් කපුරු, මහමීවන, බෝවිටියා වගේ ශාකත් මෙහි ගොඩක් කලාවට දකින්න පුළුවන්. මලුත් පිපෙනවා හරිම ලස්සනයි. මේ පොළොව යට මෙහෙම තියෙන වතුර මේ ස්පොන්ජ් එකක් වගේ වතුර රඳවගෙන තියෙන්නේ. ඔහොම අඩිය දිනකොට එළෙනවා මේ. මේ වතුර රඳවගෙන තියෙන්නේ. හිමි. මෙන්න තියෙනවා කියපු අර කතාව ඇවිල්ලා පෙන්නන්නේ. මේ ඇස්සේ තියෙන වතුර. ඕ. දැක්කද? වතුර තියෙන්නේ මේ ඇස්සේ මේ ගස්ස්. ගස්ස් ඇස්සේ මේ ගස් ඇදිලා තියෙන්නේ. මේ ඇස්සෙන් තමයි අර මේ වතුර මේ මේ කරන ඇස්සේ පේනව නේද අතන අර මේ තියෙනවා මේ. මුල. අපි මේ ඉන්න පස්සට්ටු උඩ හෝටන් තැන වර්ෂ පැවි හාවක්ම මේ භාෂාපතනය තිබෙනවා. ඒ වගේ තමයි මේක ගොඩ ජල පෝෂක ප්‍රදේශයක්. ජලය රඳව ජලය මේ තියෙන ශාකවල හැමකටම රඳවගෙන තියෙනවා. ඔබේ තියෙන යට මේ තියෙන පඳුරු යට ඇතුලේ වතුර තියෙනවා.
ඉතින් මේක ඇත්තටම හොඳ විශේෂයි. මෙහෙදීන ගොඩාක් ශාකවල මෙන්න මේ වගේ කටු තියෙනවා. කටු සහිත ශාක තියෙනවා මම දැක්කා. දැන් කිහිපයකම මම දන්නේ ඇත්තට මේ මොකද්ද කියලා. පැලේ නම නම් ගොඩක් මේ කටු තියෙන ශාක මම දැක්කා. මීවර ශාක. හරිද? ඒ වගේම බිම තියෙන මේ වගේ ගොටකොළ හැඩේ තියෙන ශාක විශේෂය. ගොටකොළ නෙමෙයි වෙන්නේ නැති. මේ ගොටකොළ වගේ. කොටියක් බලන්න. මේ පාර ගොඩක් මිනිස්සු එහාට මෙහාට යනවා නේද? මේ වෙලාවත් එක්ක නම් ඉතින් කොටිය එළියට එන්නේ නැහැ. අද නම් ගොඩක් ට්‍රැෆික් එක. අනික යාලා යන්නේ නැත. තැන් තියෙනවනේ. මේ 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 මිනිස්සු මිනිස්සු මේ නිතරම යන එන පාරක් නෙවෙයි. එයාලා බයයි මිනිස්සුන්ට. ඉතින් ඒකින්ද වැඩි එන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේකේ තැන් තැන් වල ගහලා තියෙනවානේ හොඩර් තැන්නේ විශේෂත්වය. ඒ දේශගුණය පාස්ට් එක අපේ සතුන් ගැන විස්තර එක බෝඩ් එකක අපි දැක්කා. මෙහි උෂ්ණත්වය රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 0.1. ඒ වගේම දහවල් කාලයේදී උෂ්ණත්වය උපරිම 12ක් කියලා තමයි ඒ බෝඩ් එකේ තිබ්බේ. ඒ වගේම මේකට කියන බලාකුළු අනන්තයක් කියලා. අර ජලය වැඩිනේ. ඒ ටික උඩට වාෂ්ප වෙලා මීදුම හැදිලා ඒ ටික තමයි ආයෙ වැටෙන්නේ. මේ හරියට එහෙම එන්නේ නැහැ නේද? ඔය දැන් ඔය අර සැලෑව තියෙන කැලෑව නේද තමයි තියෙන්නේ මේක සැලෑව.
මම ඉස්සර ඇවිල්ලා තිනවා මේ ඇල්ලට. එතකොට මෙහෙම පඩිපලවල් මුකුත් තිබ්බෑ. කඳු මේ මේ කන්දේ ගස් මුල් වල හැල්ලීගෙන යන්න තිබ්බ මුල්ම කාලේ. දැන් හදලා දැන් ඔයාලා පල්ලෙහාට යන්න දෙන්නෙත් නැහැ. මේ වගේම තමයි මේ බේකර් සැලට යන පාරවලට පේනවනේ. එච්චරම හොඳ පාරක් නෙවෙයි තියෙන්නේ. ටිකක් දැන් නම් පඩිපෙල් එහෙම හදලා තියෙනවා. අටටක් එහෙම හදලා තියෙනවා. ඉස්සර නම් මෙහෙම තිබුණේ නැහැ. මම නම් මම ෆස්ට් ටයිම් තමයි මගේ නම් මේ හොටෙන් තන්නේ. උනට කලින් ගියපු අය තමයි. කනිෂ්ක එයාලා කිව්වා. කනිෂ්කත් කිව්වා එයාලා කලින් එනකොට නම් මේ විදිහට තිබුණේ නැහැ. ඔකලන්ට අර පරිපෙල් හිමි තිබ්බේ නැහැ. ඒකලට පරිහතම බැස්සා කියලා කිව්වා. ඒකෙන් මේ ලැස්සන බේකර්ස් ඇල්ල මීටර් 20ක්. මෙතන අඩි 66ක් ඉස්සරහ තිබුණ වලබේ ගංගේ ප්‍රධානට තැන් දාවක් වෙන දෙලවල තමයි මේ බේකර්ස් ඇල්ල නිර්මාණය වෙන්නේ. ඔය ලංකාවට ආවෙන්නේ බොහෝ මාත්‍ර විශේෂ රාශියක් ඉතින් මේ මාත්‍ර විශේෂ හෝටන් තැන්නටම විතරක් ආවෙන්නේ විච්ච මාත්‍රි විශේෂ ගන්නවලට කිය ඇල්ලෙක් අපට ස්වාගෙන තියෙනවා. ඒක සැල්ල ළඟ දැන් වාඩි වෙලා ඉන්න හදලා තියෙනවා පැවිදි වෙන එකක් වගේ එකක්. ඉතින් ඒක වාඩි වෙලා ලස්සන ලස්සන ඒක සැල්ල දිහා බලාගෙන සුන්දර කාලය ගත කරන්න පුළුවන්. එතකොට මේක හරිම ලස්සනයි. අපිට මේ ඇල්ලෙකට ලක්ෂණ නැහැ කියන්නේ. ඉතින් එතන වාඩිලා ඉන්නකොට අර ගියල් මෙතන අතර ඇඟට විසිස් වෙනවා. හරිම ඒ අද්දකින් ඉඳලා ඇත්තට මේ යන්න ඕනේ. මේ හොටෙන් තැන්න තියෙන ලස්සනම ලස්සන ගියලක් තමයි බේකර්ස් ඇල්ල කියලා කියන්නේ. ඉතින් බේකර්ස් ඇල්ල ගොඩක් සංසාරික කියන්නේ විනාඩියකට කලක් හොටෙන් තැන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම බේකර්ස් ඇල්ල නම් බලන්න යන කවුරු සම්පූර්ණ කරන්නේ නැහැ. හොටෙන් තැන්න බලන්න යන ඕනම කෙනෙක් බේකර්ස් ඇල්ල නම් අනිවාර්යයෙන්ම බලන්න යනවා. ඒක ඒ තරම්ම ලස්සනයි. ඒක නිකන් හැලෑව ඇතුළු නිමිච්චි හරිම ලස්සන ගියල්ලක්. ඉතින් මේ ගියල්ලක් එක්කම හොයාගත්තේ ලංකාවි සුද්දෙනෙක් නෙවෙයි සුදහට කෙනෙක්. ඉතින් එහි දෙනන්නේ නම් මුළු සැමුවල් බේකර් කියන ඉංග්‍රීසි ජාතිකය තමයි මේ බේකර්ස් ඇල්ල හොයාගත්තේ. ඉතින් එහිදී නම් මේ කොටසක් තමයි ගියල්ලට එකතු කරලා තියෙන්නේ. ගියල්ල නම් කරලා මේ හිදී නම් සැමුවල් බේකර් කියන ඉංග්‍රීසි ජාතිකයා ගැන එයා ප්‍රශ්නාන්ත කුටිකක් තමයි හම් කළ දෙන්නේ. අද රයිෆල් ඇන්ඩ් කවුන්ටින් සිලොන් කියන කෘතියේ මේ බේකර්ස් ඇල්ල ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ බේකර්ස් ඇල්ල නිර්මාණය වෙන්නේ බෙලිහුල් ලොයෙන්. ඉතින් අපි අවසානයටම හෝටල් තැන්නේ ආවේ චිමියෙන්ට. කුඩා දියල්ලක් වුණත් මේ චිමියෙල්ල මාරම ලස්සනයි. හරිම ලස්සනයි ඇත්තට මෙතන. එතන වාඩිලා ඉන්නත් පුළුවන්. බන්ට් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් අපිට එතනටම ගියා. ඒ වගේම තමයි එතනම තමයි කැම්ප් සයිට් 2 එක තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ හොටල් තැන්නේ කැම්ප් කරන්නත් පුළුවන්. හැබැයි ආවට ගියවට නම් කැම්ප් කරන්න බෑ. ඒකට විශේෂ අවසරයක් ඕනි. වනජීවීකේ විශේෂ අවසරයක් ලබා ගන්න. ඒකට නම් කළ දුන්න කැම්ප් සයිට් කීපයක් තියෙනවා. ඒ කැම්ප් සයිට් එකද ඒගොල්ලන්ගේ ඉස්කලෙලා කඳවුරු භූමිය තුන් දෙවනියක තියෙන තෙතන. ඉතින් අපිට එතෙන්දී ඇත්තටම අපි ගොඩාක් ආදරය කරන පුද්ගලයෙක් හම්බුණා. පුද්ගලයන් කෙනෙක් නෙමෙයි, පුද්ගලයන් පිරිසක් හම්බුණා. ඉතින් අපි චිමිනියල් එතන ඉඳලා යනකොට අපි දැක්ක එතන කැම්ප් සයිට් එකක කැම්ප් එකක් හද තියෙනවා. ඉතින් අපි නිකන් ඒ පැත්ත බැලුවාම ඔන්න දැකලා පුරුදු මූණවල් කීපයක් තිබ්බා. අපිට ඇත්තට මේ වීඩියෝ එකට නම් ඒගොල්ලන් ගන්න බැරුව ගියා. ඒත් අපි අලතක ගත්ත ෆොටෝස් ටික මෙතන දානම්. ඉතින් ඔයාලා ගොඩාක් ස්වභාව සෞන්දර්යයට ආදරය කරන අය නම් දන්නවා දිනේෂ් ඒ පැතුම් කියන YouTube channel එක. ඉතින් දිනේෂ් අයියව සහ එයාගේ එයාත් එක්ක ඉන්න එයාගේ යාළුවෝ ටික හම්බුණා. ඒ වගේම තමයි එයාලත් එක්ක වයිල්ඩ් කුක් බුක් එහෙම නැත්නම් චරිත්
මල්ලි එයත් හිටියා. ඉතින් ඒගොල්ලන් නම් දිනේෂය නම් එයාගේ බ්ලොග් එක කලින්ම දැම්මා. අතන අපි මේ බ්ලොග් එක පරක්කුණාට එයාන හෝටල් තැන ගිහින් ආපු ගමම වගේ බ්ලොග් එක දාලා තිබුණා. ඉතින් මේ වෙලාවේ දිනේෂයව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම චරිත් මල්ලිවත්. ඉතින් ඒගොල්ලෝ හරිම සුහදශීලී වගේම කිසිම ආඩම්බරකමක් නැති මාරම හොඳ මම දැකපු මාරම හොඳ පුද්ගල පිරිසක්. ඉතින් එයාලත් අපිත් එක්ක කතා කරා. අපිට එයාලත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් අපිට මේ හෝටන් දැන්න සංචාරයේදී ලැබිච්ච අමතක නොවෙන සිද්ධියක් කියලා කියන්න පුළුවන්. තමයි අපේ හෝටන් තැන්න සංචාරය අවසාන වෙන්නේ. ඉතින් මේ වගේම ලස්සනම ලස්සන සංචාරයක් ඉස්සරහට අරගෙන එනකම් ගිහිල්ලා එන්නම්. ඉතින් අපේ බ්ලොග්ස් ටිකත් එක්ක අපි ඉස්සරහට එන බ්ලොග්ස්ත් ඔගොල්ලෝ ආදරෙන් බලන්න, ඒවට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවත් අපිට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් වලින් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ අපේ වීඩියෝස් ඔගොල්ලෝ කොච්චර දුරට ඔයාලගේ කමෙන්ට් කමෙන්ට් අපිට බලන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ ඔයාලා ලබා දෙන වටිනා කමෙන්ට්ස් වලින්. ඉතින් මේ වගේම සුන්දර සංචාරයකින් හරි එහෙම නැත්නම් ෂොපින් බ්ලොග් එකකින් හරි ආයෙත් හම්බ වෙනකන් හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහලේ නම් bye.